Hi Bowen Wala Hamotama RH Crochet and Craft YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්නද මම ඔයගලන්ට අලුත් ගැතුම් නිර්මාණයක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ shoe එක කොහොමද ගොතා ගන්න කියලා. මේක මම ගොතාගෙන තියෙන්නේ මාස 6ක් 12ක් අතර බබාලට ගැලපෙන විදියට තමයි. එහෙනම් අපි බලමු මේක කොහොමද ගොතා ගන්න කියලා. පිහිනම් බලමු මේ ෂූ එක කොහමද ගොතා ගන්න කියලා. මම මිලිමීටර් 3.5 ක්‍රොෂේ හුක් එක තමයි අරගෙන තියෙන්නේ. මුලින්ම චේන් 16ක් ගොතා ගන්න ඕන. ස්ලිප් නොට් එකකින් පටන් ගන්න. ඉන් පස්සේ chain 3ක් අතෑරලා හතරවෙනි chain එකට double crochet 3ක් ගොතා ගන්න. ඉන් පස්සේ මෙතන ඉඳන් අවසාන chain එක ඉතුරු වෙනකම් double crochet එක ගානේ ගොතා ගන්න. දැන් මම මෙතන අවසාන chain එක ඉතිරි වෙද්දී හැම chain එකකටම double crochet එක ගානේ ගොතාගත්තා. ඉන් පස්සේ මෙතන අවසාන chain එකට double crochet 8ක් ගොතා ගන්න. ඉන් පස්සේ මෙතන ඉඳන් නැවතත් මෙතන අපි double crochet 3 ගොතා ගනිපු තැන ඉතිරි වෙද්දී මෙතෙන්ට වෙනකම් double crochet 1 ගානේ ගොතා ගන්න. තෙන්දි අපි chain 11කට තමයි double crochet 1 ගානේ ගොතාගත්තේ. දැන් මේ පැත්තෙනුත් double crochet 1 ගානේ ගොතා ගන්න මේ පිරවිලි 11ට.
ඉන් පස්සේ අපි මෙතන ගොතා ගනිපු double crochet 3 ළඟට double crochet 4ක් ගොතා ගන්න. මෙතෙන්දි අපි මෙතන අවසාන පෙරවිල්ලට double crochet 8ක් ගොතා ගත්තා. ඒ විදිහටම අපි මෙතන මුලින් තියෙන chain එකටත් අපි double crochet 8ක් ගොතා ගන්න ඕන. දැන් මෙතෙන්දි අපි double crochet 3යි මෙතන chain 3ත් එක්ක double crochet 4ක් විදිහට තමයි ගන්නෙ. ඉන් පස්සේ මේ පැත්තෙනුත් double crochet 4ක් ගොතා ගන්නවා. දැන් මෙතනත් එතකොට පෙරවිලි 8ක් විදිහට තමයි මෙතන අපි ගන්නෙ. ඉන් පස්සේ මෙතන ඩබල් ක්‍රොෂේ 4 ගොතා ගත්තට පස්සේ මෙතන අපි ගොතාගෙන තියෙන chain 3 උඩින් තියෙන chain එකට මේක සම්බන්ධ කරගන්න slip stitch එකකින්. අපි පළවෙනි වටේ ගොතාගෙන අවසන්. ඉන්පස්සේ අපි බලමු දෙවෙනි වටේ කොහොමද ගොතා ගන්න කියලා. දැන් මෙතෙන්ට chain දෙකක් ගොතා ගන්න. Chain දෙකක් ගොතාගෙන අපි මෙතෙන්ටම double crochet දෙකක් ගොතා ගන්න. මේ විදිහට මෙතන ඊළඟ පිරවිලි 3ටත් double crochet දෙක ගානේ ගොතා ගන්න. එක double පිරවිල්ලකට double crochet දෙකක් ගොතා ගන්න. මෙන්න මේ විදිහට. ඉන්පස්සේ මෙතන ඉඳන් නැවතත් පිරවිලි 11කට double crochet එක ගානේ ගොතා ගන්න. මුල් පිරවිලි 11ට double crochet එක ගානේ ගොතන්න. ඉන් පස්සේ අපි මෙතන ගොතාගෙන තියෙන double crochet 8ට එක double crochet එකකට double crochet දෙක ගාන වෙන්න මෙතන මේ double crochet 8ට ගොතා ගන්න double crochet දෙක ගාන වෙන්න. එක පිරවිල්ලකට double crochet දෙක ගාන. පිරවිලි 8කට double crochet දෙක ගානේ ගෙතෙන්න ඕන. ඉන් පස්සේ මෙතන ඉඳන් නැවතත්
මුල් පිරවිලි 11ට ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්න. මෙතන පිරවිලි 4ක් ඉතිර වෙලා තිනවා. මේ පිරවිලි 4ට ඩබල් ක්‍රොෂේ 2 ගානේ ගොතා ගන්න. ඉන් පස්සේ මෙතන මුලින් ගොතාගෙන තියෙන ඩබල් ක්‍රොෂේකට මේක සම්බන්ධ කරගන්න ස්ලිප් ස්ටිච් එකකින් දැන් ඊළඟට අපි බලමු තුන්වෙනි වටේ ගොතාගන්නේ කොහොමද කියලා. මෙතෙන්ට නැවත චේන් දෙකක් ගොතාගන්න. චේන් දෙකක් ගොතාගෙන මේ වටේ ගොතා ගනිද්දී අපි half double crochet වලින් තමයි ගොතා ගන්නෙ. මෙතනදී back loop එකෙන් තමයි අපි half double crochet එක ගොතා ගන්නෙ. මෙන්න මේ විදියට back loop එකෙන් half double crochet එක ගානේ ගොතා ගන්න. මේ වටේටම මෙතෙන්ට වෙනකම් මේ විදියට ගොතා ගන්න. ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මෙතන අවසාන වෙනකන් ගොතාගෙන තින්නේ half double crochet එක ගානේ වටේටම. ඉන් පස්සේ අපි මෙතන මුලින් ගොතාගත්ත පිරවිල්ලට මේක සම්බන්ධ කරගන්නවා slip stitch එකකින්. ඉන් පස්සේ අපි පස්වෙනි වටේ හතරවෙනි වටේ ගොතාගන්නේ කොහොමද කියලා බලමු. දැන් මෙතෙන්ට නැවතත් චේන් දෙකක් ගොතා ගන්න. චේන් දෙකක් ගොතාගෙන මෙතන තියෙන මුල් පිරවිලි 15ට අපි half double crochet එක ගානේ ගොතා ගන්න. මම මෙතන half double crochet 15ක් ගොතලා අවසාන කරගත්තා. ඉන් පස්සේ අපි මෙතන ඉඳන් double crochet දෙකක් එකට එකතු කරගෙන තමයි ගොතාගෙන යන්නේ. දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්.
මෙතන පිරවිලි දෙකක් එකට එකතු කරගන්න යන්නේ අපි මෙතන මුල් ලූප් දෙකෙන් මේ විදිහට යාන් එක හුක් එක එළියට ගන්න ඉන්පස්සේ නැවතත් ඊළඟ දැන් අපි බලමු මම නැවත මෙතන මුලින් ඉඳන් පෙන්නන ඕගොල්ලන්ට මෙතන ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරගන්න කොහොමද කියලා මේ විදියට මෙතන මුලින් තියෙන පිරවිලි දෙකට තමයි අපි ගොතා ගන්න යන්නේ මෙන්න මේ විදියට පළවෙනි පිරවිල්ලට මේ විදියට හුක් එක දාලා ලූප් දෙකකින් මේ විදියට පන්නන්න ඊපස්සේ නැවත ඊළඟ පිරවිල්ලට මේ විදියට හුක් එක දාලා පළවෙනි ලූප් දෙකෙන් මේ විදියට පන්නන්න ඉන්පස්සේ ඊළඟ ලූප් තුනෙන් නැවත මේ විදියට හුක් එක එළියට ගන්න මෙන්න මේ විදියට අපි නැවතත් ඊළඟ පිරවිලි දෙක එකට එකතු කරගන්න ඕන දෙකයි මේ විදිහට අපි 12ක් කරගන්න ඕන දැන් මම මෙතන දෙකක් කරගෙන තියෙනවා තුනයි හතරයි හයයි හතයි හතයි නවයයි දහයයි එකොළහයි දොළහයි දැන් අපිට මෙතන පිරවිලි 15ක් ඉතුරු වෙනවා ඒ පිරවිලි 15ට අපි හාෆ් ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්න මෙන්න මේ විදිහට මේ වටේ අවසන් කරගන්න ඉන්පස්සේ මුලින් ගොතාගත්ත half double crochet එකට මේක සම්බන්ධ කරගන්න slip stitch එකකින් ඉන්පස්සේ අපි බලමු ඊළඟ වටේ ගොතාගන්නේ කොහොමද කියලා දැන් මෙතෙන් ඉඳන් නැවතත් අපි මෙතෙන්ට මුල් පිරවිලි 15ට half double crochet එක ගානේ ගොතා ගන්නවා මුලින්ම මෙතෙන්ට chain දෙකක් ගොතා ගන්න chain දෙකක් ගොතාගෙන අපි මුල් පිරවිලි 15ට half double crochet එක ගානේ ගොතා ගන්න.
මේ විදියට දැන් මෙතන half double crochet 15ක් ගොතලා අවසන් කරගත්තට පස්සේ දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන අපි double crochet දෙකක් එකතු කරගනිපු ඒවා 12ක් තියෙනවා පිරවිලි 12ක් ඉන් පස්සේ අපි මේ පිරවිලි 12ට නැවත half double crochet දෙකක් එකට එකතු කරගන්න යන්නේ මෙන්න මේ විදියට මේ පිරවිලි 12ටත් අපි සමාවෙන්න half double crochet නෙවෙයි double crochet දෙකක් එකට එකතු කරගන්න තමයි යන්නේ දැන් අපි මේ විදියට මෙතන ගොතා ගත්තට පස්සේ අපිට මෙතන double half double crochet දෙකක් එකට එකතු කරගත්තට පස්සේ පිරවිලි 6ක් තමයි එන්නේ. ඉන් පස්සේ නැවතත් අපි මෙතන half double crochet 15ට half double crochet එක ගානේ ගොතා ගන්න. මෙතන පළවෙනි පිරවිල්ලට මේක සම්බන්ධ කරගන්න. ඉන් පස්සේ අපි බලමු ඊළඟ වටේ කොහොමද ගොතා ගන්න කියලා. නැවතත් මෙතන chain දෙකක් ගොතා ගන්න. chain දෙකක් ගොතාගෙන මෙතන මුල් පිරවිලි 15ට half double crochet එක ගානේ ගොතා ගන්න. දැන් මම මෙතන half double crochet 15ක් ගොතලා අවසන් කරගෙන තියෙනවා. ඉන් පස්සේ දැන් මෙතන පිරවිලි 6ක් තියෙනවා. දැන් ඊළඟ වටේ දැන් මේ වටේදී අපි මේ විදියට පිරවිලි 3ක් කරගන්නවා මේක. දැන් අපි මේ double crochet දෙකක් එකට එකතු කරගෙන තිනේවා හයක් තියෙනවා. ඉන් පස්සේ ඒක අපි තුනක් කරගන්න තමයි යන්නේ. දැන් මෙතනදී අපි කරන්නේ මේ පිරවිලි මෙතන අඩු කරගන්න එක කරන්නේ. පිරවිලි හයක් තියෙන එක අපි මෙතන පිරවිලි තුනක් කරගන්නවා. ස්ටිචස් දෙකක් එකට එකතු කරලා දෙකයි තුන. දැන් මෙතන පිරවිලි තුනක් එනවා අපි ගොතා ගත්තට පස්සේ. ඉන් පස්සේ මෙතන තියෙන්නේ අපි
ගොතාගත්තා. දැන් මෙතන තියෙන්නේ අපි ගොතාගත්ත half double crochet 15. මේ half double crochet 15ට නැවත මෙතන ඉඳන් half double crochet 15ක් ගොතා ගන්න. ඉන් පස්සේ මෙතන මුලින් ගොතාගත්ත පිරවිල්ලට මේක සම්බන්ධ කරගන්න ස්ලිප් ස්ටිච් එක. දැන් මම මේ ෂූ එක ගොතලා අවසන් කරගන්නවා මෙතන. මේ යාන් එක මෙතනින් කට් කරගන්න. ඔබලොන්ට පුළුවන් මේක තවත් ලස්සන කරගන්න තමන් කැමති විදියට මලක් ගොතලා මෙතනින් තියලා මහ ගන්න පුළුවන්. තවත් මේක අලංකාර කරගන්න. දැන් මේ තියෙන්නේ මම ගොතලා අවසන් කරගත්ත ෂූ එක. මේ විදියටම ඔබලොන්ට පුළුවන් තවත් එකක් ගොතා ගන්න මෙන්න මේ විදියට. ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.